අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල රංජන්ගේ මාදිවෙල මන්ත්‍රී නිවාසය පොලිසියෙන් වටලයි හපුතලේ ගුවන් අනතුර සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීම සඳහා පාර්ශව 6කට නියෝග තනතුරු වෙනුවෙන් අපි බෙදෙන්නේ නැහැ විපක්ෂ නායක සජිත් කියයි රජයකට ජාත්‍යන්තර ගිවිසුමක් ඉරා විසි කර දැමීමට නොහැකි රාජ්‍ය ඇමති එස්වී ගෙන් ප්‍රකාශය ප්‍රථමයෙන් දේශීය පුවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ මාදිවිල පිහිටි නිවස අද පසුරුවේ පොලිසිය විසින් හදිසි පරීක්ෂාවකට ලක් කළා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ මාදිවිල පිහිටි නිවස පොලිසිය විසින් සෝදිසි වරෙන්තුවක් මත අද පස්වරුවේ හදිසි පරීක්ෂාවකට ලක් කළා. රංජන් රාමනායක මන්ත්‍රීවරයා එම අවස්ථාවේදී අදාළ සිදුවීම මෙලෙස සිය ජංගම දුරකථනයෙන් පටිගත කර සිටියා. विनाश कर මෙතන තියෙනවා අතන තියෙනවා මෙතන තියෙනවා ටොයිලට් එකේ ඉතරේ නැති. තාම උකුත අවුන්නේ නැහැ. තාම අවුන්නේ නැහැ. මොකක්ද අනේ තාම අවුන්නේ නැද්ද? අර උඩ උඩ බෑග් එක ගන්න මට. ආන්න සේරම ඇඩි කරලා. එද්දි කොච්චර ලස්සන දුන්නද කාමරේ. ඔය දික් කරනවලු. ඔව් අන්න බලන්න බබා. උකු බෝතලුත් තියෙනවා. ආ ඔය. අන්න අවුන කුඩු ගංජා අබින් මේ. මොකද මාට්ටුද මොනවාරි? මල කෙලිය මොකද මං? අර බෑග් එකේ බෝතල් වගේ ඇදෙන්න දෙන්නේ කියලා. අර බෝතල් වගේ තියෙන උඩ මල්ලි එකපාර අදින්න එපා එකේ මේකේ බෝතල් ටික නැහැ නේද උඩ උඩ ඒක උඩේ කැරලා බලන්න නෑනේ හරි හරි තාම අහුන්නේ නැහැ මොකද මමම කිව්වනේ මල්ලි පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා 225 මල්ලි 100කට බා පර්මිට් තියෙනවා වැලි පර්මිට් තියෙන 75ක් ඉන්නවා මාළ කඩා ගන්න එක්කෙනෙක් ඉන්නවා රේස් බයි රේස් කරන එක්කෙනෙක් ඉන්නවා කුඩු ගෙන්න දෙන්නෙක් ඉන්නවා ඇතනෝල් ගෙන්න හතර දෙනෙක් ඉන්නවා ඔය මම්මනි කිව්වේ ඉතින් කා ඉතින් යතර මාත් ඉන්නවද කියලා දන්නේ නැහැ නේ මල්ලි. අය බලුනේ. තාම හම්බුනේ නැහැ මල්ලි. තාම වෙනවා වෙනවා. හා තාම වෙනවා. මාව නෙමෙයි. අයිද මාවල්ලන් නාව කියලා බලන්න. ලොක් එකව බලමු මොකද්ද? දන්නේ නැ කිස්ස. මුතවුන් නැද නෝ. ගද්දානේ. ඉන්නවද? කීයක් කියලාද? මේ අයිබි මහත්ත මේ මහත්තයා. ඔව්. කීයක් කැවිල්ලද? මට ඕල්මෝස්ට් 25ක් තියා. මාර කෙලියක් මම මෙතන ඉන්නකම මොනවාරි දායිද මල්ලි නෑ නේද? අවුනාද මුත් නෑ. ඉවර හම්බුන්නේ නෑ. කෙසේ වෙතත් මේ පිළිබඳව අප පොලිස් මාධ්‍ය කොටාෂයෙන් සිදු කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොටාෂයේ නිලධාරියෙකු සඳහන් කර සිටියේ මෙවැනි සෝදිසි කිරීමක් පිළිබඳව මාධ්‍ය කොටාෂය නොදන්නා බවයි. හපුතලේ අයිස්පීල් තම්පපීල් ප්‍රදේශයේ සිදු වූ ගුවන් යාන අනතුර සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ ලෙස පාර්ශ්ව 6කට බණ්ඩාරවිල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. බණ්ඩාරවිල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇත්තේ හපුතලේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ හමුවේ කරුණු දැක්වීමෙන් අනතුරුවයි. හපුතලේ අයිස්පීල් තම්බපීල් ප්‍රදේශයේදී ඊයේ පෙරවරුවේ සිදු වූ ගුවන් යාන අනතුර සම්බන්ධයෙන් සුවබැලීම සඳහා රජයේ රස පරීක්ෂක කණ්ඩායමක් එම ස්ථානයට ඊයේ පස්වරුවේ පැමිණියා.
බදුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සහ රජයේ රස පරීක්ෂකවරයා ඉදිරියේදී මියගිය සිවුදෙනාගේ සිරුරු අදාළ ස්ථානයෙන් ඉවතට ගත් අතර සුන්බුන් වලට සිර වී තිබූ සිරුරු දෙකක් ඉවත් කිරීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වී තිබෙනවා. අදාළ මෘත ශරීර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදුකර මෘතදේහ බදුල්ල රුහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරනු ලැබුවා. ගුවන් අනතුරින් මියගිය නිලධාරීන් සිවුදෙනාගේ මෘත ශරීර පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කෙරුණේ බදුල්ල රුහලේදී. අනතුරින් ජීවිතක්ෂයට පත් බලගෙන නායක WAMBNB වීරපැද්ද හෝකන්දර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහුගේ උපන් ගම්පෙදෙස වන්නේ මහනුවරයි. අනතුරින් මියගිය ගම්පොළ හන්දියාදෙනිය වේගිරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26ක් වන KMDL කුලතුංග එළඹෙන මාර්තු මස 3 වන දින විවාහ දිවියට එළඹීමට නියමිතව තිබුණා. ඔහුගේ මව සහ පියා යන දෙදෙනාම විශ්‍රාමික ගුරුවරුන් වන අතර වැඩිමහල් සහෝදරයෙක් සිටින පවුලේ බාලයායි. එසේම ගුවන් සැරයන් BWRW කුමාරද අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අතර ඔහු තිස්සමහාරාම සේනපුර ප්‍රදේශයේ පදිංචි දෙදරුපියෙක්. නායක ගුවන්බට NLB හෙට්ටිආරච්චිගේද මෙම ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත් වුණා. ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල ඩයස් මහතා අද දහවල් අදාළ ගුවන් අනතුර සිදු වූ ස්ථානයට පැමිණියා. කටුනායක ගුවන් හමුදා කඳවුරෙහි නිලධාරීන් සහ රත්මලාන ගුවන් හමුදා නිලධාරීන්ගෙන් යුත් විශේෂ කණ්ඩායම් දෙකක් අදාළ ස්ථානයට පැමිණ ගුවන් යානයේ කොටස් පරීක්ෂාවට ලක් කරමින් සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු වලද නිරත වුණා. හපුතලේ අයිස්පීල්ල තම්බිපීල්ල ප්‍රදේශයේදී සිදු වූ ගුවන් යාන අනතුර සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස පාර්ශ්ව 6කට බණ්ඩාරවිල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. බණ්ඩාරවිල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇත්තේ හපුතලේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීමෙන් අනතුරුවයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y12 වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක් ඊයේ පෙරවරුවේ හම්බන්තොට වීරවිල ගුවන් හමුදා කඳවුරෙන් ගුවන් නිරීක්ෂණ මෙහෙයුමක් සඳහා පිටත්ව තිබූ අතර පෙරවරු 9:15 පමණ යානය හපුතලේ අයිස්පිල්ල කඳුකර ප්‍රදේශයට කඩා වැටී තිබුණා. මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත පත්කල කමිටු වාර්තාව කඩිනමින් ගුවන් හමුදාපතිවරයා වෙත බාරදීමට නියමිත බවයි වාර්තා වන්නේ. මෙම Y12 ගුවන් යානය මීට පෙර බණ්ඩ හා හමුදා බටපිරිස් ප්‍රවාහනයටද යොදාගෙන තිබෙනවා. එමෙන්ම පසුගිය වසරේ ක්‍රියාත්මක කළ කෘතිම වැසි ඇතිකිරීමේ නියම ව්‍යාපෘතිය සඳහාද මෙම යානය යොදාගත්තා. අක්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දිනේ ආගමික වැඩසටහන් කිහිපයකට සහභාගී වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දෙමටලුව පුරාණ පොත්කුල් විහාරයේ වෙත ගොස් වයඹ පළාත් ප්‍රධාන අධිකරණ සංකනායක දික්වැහැර දෙමටලුව උභය විහාරාධිපති අතිපූජ්‍ය රැකව ශ්‍රී ජිනරත්න නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. එනතුරුව අග්‍රාමාත්‍යවරයා අතිපූජ්‍ය ගල්නෑවේ ධම්මරත්න නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගැනීමට කුරුණෑකල බෞද්ධාලෝක විද්‍යාතන පිරිවෙන් මහ විහාරයේ වෙත පැමිණියා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කැලණිය මානෙල්වත්ත විහාරස්ථානයට ගොස් අපවත් වී වදාළ සාරිපුත්ත ජාතික අධ්‍යාපන පීඨයේ විශ්‍රාමලත් පීඨාධිපති කැලණිය මානෙල්වත්ත ශ්‍රී නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති බණ්ඩාරවෙල දකුණු කැබිල්ලේවෙල ශ්‍රී සුබර්මෝදේ මහා පරිවේනාධිපති උඩරට අමරපුර නිකායේ අනුනායක අතිපූජ්‍ය ආචාර්ය පල්ලේවෙල සාරද නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වුවා. ඉනතුරුව කැලණිය රජමහා විහාරයේ වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා විහාරාධිපති අතිපූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත නාහිමියන්ගේ සෝදුක් විමසා බැලූ අතර මේ මාස 8 සහ 9 යන දෙදින පැවැත්වීමට නියමිත කැලණිය රජමහා විහාරස්ථානයේ පෙරහර මංගල්‍යයේ සංවිධාන කටයුතු පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා.
ජාතික දින උත්සවයේ සූදානම සම්බන්ධයෙන් වෙන සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සුරක්ෂිත දේශයක් සෞභාග්‍යමත් රටක් තේමාව ඔස්සේ 72 වෙනි නිදහස් දින සැමරුම් උත්සවය අභිමානවත් අන්දමින් පැවැත්වීමට එහිදී තීරණය කර තිබෙනවා. පසුගිය වසරට සාපේක්ෂව ජාතික දින පෙළපාලියට සහභාගී වන සංඛ්‍යාව 30%කින් අඩු කිරීමටත් තේමාවට සැලෙන සංස්කෘතික අංග පමණක් ඊට සහභාගී කරවා ගැනීමටත් මෙහිදී අවධානය යොමු වී ඇති අතර ජාතික දිනයදා සෑම නිවසකම ජාතික ධජය එසවීමටත් රට පුරා සෑම නිවසකම එකම මොහොතකදී ප්‍රයෝජන පැලයක් රෝපණය කිරීමටත් අවශ්‍ය පියවර ගන්න ලෙසද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. 2019 ලෝක රූරජින ලෙස කිරුළු පැලඳි කැරොලයින් ජූරි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ඒ අරලියගහ මන්දිරයේදී අමෙරිකාවේ පැවති ලෝක විවාහක රූරජින තරගය සඳහා සහභාගී වීමට සූදානම් වන අවස්ථාවේදී තමන්ට මුහුණ දීමට සිදු වූ දුෂ්කරතාවයන් පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළා. මෙම අවස්ථාවට කැරොලයින් ජූරි මහත්මියගේ සැමියා වන නිශාන්ත දීපල් මහතා සහ ඇයගේ දියණියද සහභාගී වී සිටියා. ජාතික නිවාස සංවර්ධන අධිකාරී නව සභාපති ලෙස රේණුක පෙරේරා මහතා පත් කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී ඒ මහතාට පිළිගන්වා තිබෙනවා. තනතුරු තානාන්තර ලබා ගැනීමට කිසිදු ආකාරයක බෙදීමක් හෝ වෙන්වීමක් සිදු නොකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. බත්තිගම ප්‍රදේශයේ පැවති ජනහමුවකටෙක් වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. තනතුරු තානාන්තර නිසා අපි බෙදෙන්නෙත් නැහැ, කැඩෙන්නෙත් නැහැ. ඕනම පක්ෂයක අදහස් තිබෙනවා, යෝජනා තිබෙනවා, චෝදනා තිබෙනවා, තර්ක විතර්ක තිබෙනවා. ඒව තමයි ප්‍රජාතන්ත්‍රවාදී රටක සාමාන්‍ය දේවල්. අපි හැමෝම දන්නවා අපේ ඇඟිලි පහත් එක හා සමාන නැහැ. අපේ නම් අරමුණ කොහොම හරි අපේ මන්ත්‍රී මණ්ඩලයේ ජයග්‍රහණය කරවන්නට ඕන. ජනාධිපතිවරණයේදී කරන්නට බැරි වුණු යම් කැපකිරීමක් තියෙනවා නම් ඒ කැපකිරීමත් අපි කරන්නට සූදානම්. දේශපාලන පරිගැනීමද ඉහවහා ගිහින් ඒ අයට සිදුවෙන අසාධාරණකම් වලට අපි නොමිලේ නීති සහය ලබා දෙන්නට විපක්ෂ නායක කාර්යාලය හරහා අපි කටයුතු කරමු. ජයග්‍රහණයේ සේයාවක් නිර්මාණය කරන්නට නම් අපි ඇත්ත වශයෙන්ම වෙනස් වෙන්නට ඕන. දැන් 69 ලක්ෂයක් කිව්වනේ, රට බෙදන, රට කඩන, රට කුඩු කරන, රට විනාශ කරන, ගිවිසුම් අස්සන් කරයි කියලා. දැන් මිත්‍රවරුනි, පුදුමයට කාරණාවද මීක් සද්දයක් නැවුවගෙන ආරංචියක් තිබෙනවා. අපිටත් වැඩිය ලොකුවට මොලේ තියෙන කමිටුවක් පත් කරනලු MCC හොඳද නරකද කියලා බලන්න. මම පැහැදිලිව ආණ්ඩුවට කියනවා, කරුණා කරලා Tamanta ඡන්දය ලබා දුන්නු 69 ලක්ෂය, අඳබාලයෝ 69 ලක්ෂයක් කියලා හිතන්න එපා. එහෙම වැරදි. අනිත් පැත්තින් අපිවත් එහෙම හිතන්නේ නැහැ. විපක්ෂ නායක බාලගිරි දෝසෙන් පස්සේ ඊයේ විපක්ෂ නායකකමත් ස්ථිරවම ලැබුණා. අපි ඉදිරි කාලයේදී සැලසුම් කරලා විපක්ෂ නායක කාර්යාලය මේ රටේ අසාධාරණයට අසහනයට ලක් වෙන ඕනම කෙනෙකුගේ දුක්ගැනවිල්ල ඉදිරිපත් කරලා ඒට පිළිසරණක් ලබා ගන්නට පුළුවන් විපක්ෂ නායක කාර්යාලයක් බවට අපි එය පත් කරනවායි කියන එක මේ අවස්ථාවේ සඳහන් කරමින්. මහබැංකු බැඳුම් කර සිටිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට වත්මන් රජයට අවස්ථාව උදා වී ඇති බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා විසින් රචිත ශ්‍රී ලංකාවේ බැඳුම් කර මගණී නම් ග්‍රන්ථය එළිදැක්වීම පසුගියදා සිදු කෙරුණා. මෙම අවස්ථාවට දේශපාලඥයින් ඇතුළු විද්වතුන් පිරිසක් එක්ව සිටියා. බැඳුම් කර වංචාව සිදු වෙච්ච ගැන හැමෝම දන්නවා. ඒකට එතනින් එහාට ගිහිල්ලා අවුරුදු 5ක් තිස්සේ මේ වංචාව බොහොම සූක්ෂමව වසන් කිරීම. එතන තමයි මේ මහින්දලෙන් ලොකුම වැරද්ද තියෙන්නේ. වසන් කිරීම කොහොමද කෙරුවේ කියලා අපි පෙන්වලා දෙන්නම්. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම මම එලි දක්වලා තියෙන මේ පොතෙන්. එකින් එක මම පෙන්වලා දෙන්න කොහොමද මේ වසන් කිරීම උනේ කියලා, කවුද ඒකට වගකීම යුත්තේ කියලා කියනවා. ඊට පස්සේ මම කියලා තියෙනවා මේකෙන් වෙච්ච අලාභය කොපමණද? මේකෙන් සිදු වෙච්ච හානියට කවුද වගකීම යුත්තේ? ඒ වගකීම යුත්තන්ව කොහොමද අපි නීතිය රැහැනට නැවතරක් ගත යුත්තේ? බොරු කර කර ඉන්නේ නැතුව. දැන් අපි මේ සත්‍ය දැන ගැනීමට අපි යොමු වෙන්න ඕනේ හරි මාර්ගයට. ඒ මාර්ගයත් මම පෙන්වලා දෙලා තිනවා. අතන කවුද අපිට දැනගන්න? මම මේක පෙන්වලා දිනවා. මේකේ ඉන්න මොලකරු තමයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා. එයා තමයි මේක කරලා තියෙන්නේ. එයා තමයි මේක වසන් කිරීමට හැම පැත්තකින්ම සහාය දීලා තියෙන්නේ. දක්ෂ නිලධාරීන් දමලා ඒ හොයලා බැලුවොත් අපිට පුළුවන් මේ හොයාගන්න කොහොමද මේක කෙරුවේ? තවදුරට නීතියේ රැහැනට ගේන පුළුවන් විදියට අපිට සාක්ෂි එකතු කරගන්න පුළුවන් වේවි.
මෙච්චර කාල අවුරුදු පහක් තිස්සේ කිසිම නීතිමය කටයුත්තක් හරියට ගෙනිලා නැහැ. දැන් මම දන්නවා දැන් අපිට අවස්ථාවක් තියෙනවා. ඒක හරි දැනට ගෙනියන්න. පොතක් ලියන එක ලේසි නෑ පිටු 300 ගානක. ඉතින් ඒක ලියලා තියෙන්නේ ඒ වැඩට යොමු වෙන්නට පහසු වෙන විදිහට මම ඒක කරලා තියෙන්නේ. මේ රජයේ අයත් ඒක හරියට අනුගමනය කරලා කිරුවොතින් අපිට පුළුවන් වෙවි මේක අගමුල හොයලා ඒකේ වැරදිකරුවන්ට දඬුවම් කරන්න. ඒකට යන්නට අපිට දැන් මේ අවස්ථාව තියෙනවා. අපි දැක්ක කොමිෂන් සභාව මේකට පත් කළා. ඒ මේවා ඒ ප්‍රතිඵලයක් වෙන්නේ නැද්ද? මේ කොමිෂන් සභාවත් මේ වසන් කිරීමේ ව්‍යාපෘතියේ කොටසක්. බැඳුම්කර වංචාව සඳහා වගකිවිය යුතු සියලු දෙනා තරාතිරම නොබලා නීතිය හමුවට ගෙන ආ යුතු බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා. පින්නවල පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. ඊයේ දිනේ පාර්ලිමේන්තුවේ හරියට අපි බැඳුම් කරේ වංචාව කරා වගේ මහින්ද මහත්තයා කණ්ඩායම වංචා කරා වගේ අර ව්‍යවහාරික වාර්තාව සභාගත කරන්න කියලා ඉල්ලීමක් කරා. නමුත් අපි අහන්න කැමති මහා බැංකුවෙන් වංචාව කරලා මහ බැංකුවෙන් ඒ පිළිබඳව සොයා බලන වාර්තාව කොයි වගේ දෙයක් අඩංගුයිද කියන එක අපිට ඒකෙන් හිතා ගන්න පුළුවන්. ඒක නිසා මේ රටේ ජනතාව බොරු වලට නැවත අහු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ බැඳුම් කරේ හොරු ටික නීතියට ගෙනීමේ වැඩපිළිවෙල ඉදිරියේදී ඉතාමත් ශීඝ්‍රයෙන් ක්‍රියාත්මක කරන්න කියලා අපි ජනාධිපතිතුමාගෙනුත් අග්‍රමාත්‍යතුමාගෙනුත් ඉල්ලීම කරනවා. මහ බැංකුවේ මේගොල්ලන්ගේ හිතවතුන් යාළුවන් දාගෙන කරපු වාර්තාව නෙමෙයි. ඒක කෝප් කමිටුවට ඉදිරිපත් කළා. කෝප් කමිටුවෙන් මේ පිළිබඳව හොයලා බලන්නෙත් නැතුව තමයි සභාවට ඉදිරිපත් කරන්න කියලා ඔක්කොම හොරු ටික තමයි මේකේ මේ වාර්තාව ඉල්ලන්නේ. එතකොට අපිට හිතා ගන්න පුළුවන් ওই වාර්තාවේ කොහොම දෙයක් තියනවද කියලා. මේ බැඳුම් කරය සඳහා සම්බන්ධ වුණු සෑම සියලු දෙනාම තරාතිරම බලන්න නැතුව නීතියට ගෙනෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. දියතලාව මැඩුම් හා සිටියම් ගත කිරීමේ ආයතනය විශ්වවිද්‍යාලය බවට පත් කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් දින සියයක් තුළ ආරම්භ කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ දියතලාව මැඩුම් සහ සිටියම් ගත කිරීමේ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින්. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක මහතා දියතලාව මැනුම් හා සිටියම් ගත කිරීම ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නියැලුණා. ඒ එම ආයතනය තාක්ෂණික විශ්වවිද්‍යාලයක් ලෙස ඉදිකිරීමට එහි සුදුසු පරිසරයක් තිබේද යන්න සොයා බැලීම සඳහායි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව මෙවැනි උපාධි ප්‍රදානය කරන රාජ්‍ය ආයතනවල තත්ත්වය ජාත්‍යන්තර මට්ටමට උසස් කළා. ඒ ආයතන වලට පවත්වාගෙන යාම සඳහා විශ්වවිද්‍යාල තත්ත්වයේ ලබා දීම සඳහා මෙම ආයතනය ඉදිරි දින 100ක කාල පරිච්ඡේදය තුලදී ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් ඇතිවන වර්ලත් විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය කිරීම සඳහා කඩිනම් ජාතික ව්‍යාපෘතියක් ලෙස දියතලාව වර්ලත් තාක්ෂණික විශ්වවිද්‍යාලයක් බවට මෙම ආයතනය උසස් කිරීම සඳහා වැඩ කටයුතු කරන් යනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා MCC ගිසම ඉරලා විසි කරන්න කියනවා. හැබැයි ඒක ගෙනාවේ අසංකරේ ඒක කරේ තියාගෙන හිටියේ ඒක ඉඹ ඉඹ හිටියේ මංගල සමරවීරේ. ඉතින් ඒ කාලේ මංගල සමරවීරට කියලා ඉරලා දාන්න තිබ්බන්නේ. රටක රාජ්‍ය නායකයෙකුට රජයකට එහෙම ජාත්‍යන්තර ගිවිසුමක් ඉරලා විසි කරන්න බෑ. ඒක පිළිබඳව කතා කරලා සාකච්ඡා කරලා නමුත් ඒක පැත්තකින් තියන්න පුළුවන්. ඒකට කමිටුවක් පත් කරලා තියෙනවා. ඒක නිවැරදිවම කරයි. රට වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් ගනු ලබන යහපත් තීන්දු තීරණවලට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේද සහාය ලැබුණහොත් සෞභාග්‍යමත් රටක් නුදුරේදීම අපේක්ෂා කළ හැකි බව මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දෙමල් කුඹුරේ විමලදම්බ හිමියන් පවසනවා. මාගේ රාජාසන කතාවෙන් ලංකාවේ දුප්පත්කම රැකියාව විරහිත බව අධ්‍යාපනයේ අඩුපාඩුකම් අනිකුත් කෘෂිකර්මයේ තියෙන අඩුපාඩුකම් මේ සියල්ල එතුමා කැටිකොට දැක්වුවා. මේ වෙලාවේ අපි ආගේ කරනවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා අපේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ දෙදෙනාම මේ රටේ යහපත උදෙසා කටයුතු කිරීමට තමයි දෙදෙනාම තමන්ගේ අදහස් ප්‍රකාශ කළේ. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වුණා. සජිත් ප්‍රේමදාස මැතිතුමා විපක්ෂ නායක වුණා. මයිටන් ලංකාවේ එහෙම මීට පෙර වෙලා නැහැ. මේක බොහොම වටිනා දෙයක්. ජනාධිපතිතුමා යම්කිසි රටේ යහපතක් උදෙසා කටයුතු කරනවා නම්
ඒ යහපත උදෙසා ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සහාය ලබා දුන්නොත් මේ රට ඉතා ඉක්මනින් දියුණු රටක් බවට පත්කරන්න පුළුවන්කම තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කිරීමට යෝජිත 21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට එකඟ විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධාකෘෂ්ණන් මහතා පවසනවා. තලවකැලේ ප්‍රදේශයේදී මාධ්‍යවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සිය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවකට අනුව 21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගෙනීමට යෝජනා කළ බව පසුගිය පළමුවනදා පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ප්‍රකාශ කළා. හදිසි පනතක් විදිහට මැතිවරණයට දින දෙකකට කලින් 15 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළා. ඒකේ ප්‍රතිඵලය වුණේ හැමදාම ප්‍රධාන දේශපාලන කණ්ඩායම් ආසන 100ක් 105ක් වගේ ප්‍රමාණයක් ලබා ගත්තත් සුළු ජාතික පක්ෂයක මන්ත්‍රී ආසන 7-8ක් නොමැතිව 113ක් බලය සඳහා ලබා ගන්න බැරි වීම හේතුවෙන් ඒ සුළු කණ්ඩායම් එක්ක හදන ආණ්ඩු තුල නිරන්තරයෙන් සිද්ධ වෙන්නේ අර මන්ත්‍රීවරු 7 දෙනෙක් හෝ 8 දෙනෙක් ඇවිල්ලා හදන ආණ්ඩුව තුල මහපක්ෂ අතකොළුවක් බවට පත් වෙනවා අර කුඩා පාර්ලිමේන්තු කණ්ඩායම්ක 7-8 දෙනෙක්. 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් රටට අහිතකර ප්‍රතිඵල ගෙනදීමට බලපාපු වගන්ති වෙනස් කිරීම සඳහා සහ ස්ථාවර ආණ්ඩුවක් පවත්වාගෙන යාම සඳහාත් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළ හැකි ආකාරයට අදාළ අංශවල පත්කිරීම සිදු කිරීම සඳහාත් අවශ්‍ය සංශෝධන කිරීමට බලාපොරොත්තු වෙනවා. 18 වෙනි සංශෝධනය නැවත බලාත්මක කිරීම පිළිබඳව කිසිම තීන්දුවක් අරගෙන නැහැ. ඊට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විරාධකෘෂ්ණන් මහතා තල්වකැලේ ප්‍රදේශයේදී මෙලෙස අදහස් පළ කළා. ගරු රාජපක්ෂ බැතුමා ගෙන ගේන්න අදන්න 21-22 සංශෝධනය කොහොමටත් අපි සුළු පක්ෂයට සුළු ජාතිකයට අපි එකඟ වෙන්න බෑ. මොකද එතුමා කියන්නේ 100% ඡන්දය අරගෙන පාර්ලිමේන්තුවට එන්න පුළුවන් අවස්ථාවක් නැති කරලා 112.5% ඡන්දය ගන්න ඕන කියලා එතුමාගේ බලාපොරොත්තුවක් තියෙනවා. එහෙමනම් අනිවාර්යයෙන් සුළු ජාතිකය හෝ සුළු පක්ෂය එන්න බෑ. නමුත් ඒගොල්ලන්ගේ බලාපොරොත්තුවක් තියෙන්නේ මා පක්ෂයත් එක්ක එකතු වෙලා ඡන්දය ඉල්ලන්න ඕනේ කියලා තමයි මේක ඒගොල්ලන් බලාපොරොත්තු වෙන්නේ. සුළු ජාතික ප්‍රතික්ෂේප කරලා ඒගොල්ලන් පක්ෂය ගෙනියනවා නම් ඒක ඉස්සරහට අමාරු වැටෙනවා කියලා තමයි අපිට කියන්න පුළුවන්. එයාව ඉස්සර මිනිස්සු පිළිගන්නේ නැහැ. එයා ඒ ඉන්නවා මේ ඉන්නවා ඒ ඉන්නකොට එකක් කියනවා මේ ඉන්නකොට එකක් කියනවා. එයා ලෝයර් වුණාට එයා කියන එක ඔක්කොම අපිට පිළිගන්න බෑ. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් සන්ලයිට් මනුතම් ව්‍යමන වැඩසටහන් යටතේ ජාති ආගම් ભેදයකින් තොරව ඒකීය රාජ්‍යයක් බිහි කිරීමේ අරමුණින් මුළු දිවයිනම ආවරණය කරමින් අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් යුනිලිව ආයතනය විසින් දියත් කර තිබෙනවා. එහි දෙවන වැඩසටහන අද බඩල්කුඹර ප්‍රදේශයේදී සිදු කෙරුණා. අපි ලංකාවාසී ජනතාව විදිහට අපි හැම සියලු දෙනාම කැමති එකට එක්කලා බැඳීම් වලින් ශක්තිමත් වෙලා සතුටෙන් සාමකාමීව සහජීවනයෙන් ජීවත් වෙන්න. මොකද අපි මේ මනුදම් වීමන පටන් ගත්තේ අන්න ඒ අලුත් බලාපොරොත්තුත් එක්ක. රජයේ තනතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලට සමගාමීව සබරකම් පළාත් සභාව මගින් රැකියා විරහිත උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් 494කට ගුරුපත් වීම ලබා දීම සබරකම් පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බේකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. නීති විරෝධී ලෙස දුම්පෙටි තොගයක් ඩුබායි සිට මෙරටට රැගෙන ශ්‍රී ලංකිකින් දෙදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම දුම්පෙටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 35කට අධික බවයි වාර්තා වන්නේ. නාවික හමුදාව විසින් සිදු කරනු ලබන වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන යටතේ යාපනය මණ්ඩතිව කලපුව පිරිසිදු කිරීම සිදු කෙරුණා. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යළි කම්බිමු රාත්‍රී පුවත් විකාශයත් සමගින් ඔබට සුබ සන්ධ්‍යාවක්. We'll be right back.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.